වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්න bell icon එකෙන් එන all කියන bell icon එක click කරන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හොඳයි මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක ඉවර නැකම්ම මග නොහැර බලන්න. මොකද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි. මොකද ඔයාලගේ Facebook password එක නැති වුණොත් එහෙම නැත්නම් Facebook password එක recover කරගන්න method ටිකක් නැති වුණොත් මේක හොයාගන්න එක ක්‍රමයක් වෙයි. මේක ඔයාලට ලොකු පහසුවක් දෙනේ. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන මේක සමහර දෙනෙක්ගේ මේ විදිහට හොයාගන්න බැරි වෙයි. සමහර දෙනෙක්ගේ මේ විදිහට password එකයි mail එකයි හොයාගන්න පුළුවන් වෙයි. ඒක නිසා වීඩියෝ එක බලලා අන්තිමට comment කරන්න එපා. මගේ මෙහෙම නෑ මේක බොරුවක් කියලා. මොකද සමහර අයගේ මේ විදිහට තියෙනවා, සමහර අයගේ මේ විදිහ නැති. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඔයාලට මේක උදව්වක් වෙයි බොහෝ දුරට ඔයාගේ password එක හොයාගන්න. එහෙනම් අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා. ඔයාගේ නැති වෙච්ච එහෙම නැත්නම් අමතක වෙච්ච Facebook password එක, mail එක, ඒ වගේ ගොඩක් දේවල් මේකෙන් හොයාගන්න පුළුවන්. ඔයාලා ඔයාගේ ෆෝන් එකේ මෙනු එකට ගිහිල්ලා මුලින්ම හොයාගන්න ඕන Google කියන එක. G අකුරක් විදියට මෙන්න මේ විදියට ගොඩක් දෙනෙක්ගේ Google කියන එකේ ඇති Google ෆයිල් එකක වෙනම. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ වෙන කොහේ හරි app එකකදී මේ විදියට G අකුරක්. මේ විදියම වෙන්න ඕනෙත් නෑ, වෙන පාටක් තියෙන්න පුළුවන් මෙතන මේ විදිහේ තියෙන Google එක. ඊළඟට මේ Google කියන එක click කරාට පස්සේ open වෙනවා මේ විදියට. සාමාන්‍යයෙන් ඔයාගේ මේ විදියට home page එකක් තමයි Google එකේ open වෙන්නේ. open වුණාට search කරන්න මේ හැම එකක්ම තියෙනවා. ඒකේ වම් පැත්තේ උඩ කොනේ තියෙනවා ඔයාගේ profile එක. ඔයාගේ ප්‍රොෆයිල් එක, එහෙම නැත්නම් ඔයා Google account එකට දාපු ප්‍රොෆයිල් එක. ඒක click කරාට පස්සේ ඔයාගේ මේ විදිහට වැටෙනවා. වැටුණාට පස්සේ එතනින් වැටේ ඔයාලගේ ඒ නමට යටින් Google Gmail address එකටත් යටින් manage your Google account කියලා වැටේ. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට තිබිලා ටිකකින් ඔයාගේ Google account එකේ manager home page එකට වැටෙනවා. home page එකට වැටුණාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන නමට යටින් තියෙනවා හෝම් කියලා, පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා තියෙනවා, ඩේට ඇන් ප්‍රසන්ටේෂන් කියලා තියෙනවා, සිකියුරිටි කියලා තියෙනවා. මෙන්න මේ සිකියුරිටි කියන එක ක්ලික් කරන්න ඕන. වීඩියෝ කතරතුරේදී කියන්නේ ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන මොන හරි ගැටලුව ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ සෝෂල් මීඩියා ලින්ක්ස්. එතනින් ඇවිල්ලා අහන්න පුළුවන්, මම ඔයාලට කියලා දෙන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට වීඩියෝ එකට එමු. මේ සිකියුරිටි කියලා තියෙන එකට ආවට පස්සේ පල්ලෙහාට මේ විදියට ගිහිල්ලා පල්ලෙහා තියෙනවා පහළම password manager කියලා එකක්. මෙතන කියලා තියෙනවා you have 7 passwords save in your google account. password manager makes it easily you sign into the site and your apps කියලා ඔන්නම විස්තරයක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට click කරන්න ඕන. click කරාට පස්සේ ඔයාලට මේ විදිහට පෙන්නනවා ඔයාගේ google account එකට save වෙලා තියෙන password. ඊළඟට මගේ phone එකේ තියෙන ගොඩක් accounts වල password මෙතන save වෙලා තියෙනවා. ඔයාට බලන්න ඕන facebook එකේ නිසා password එක හොයාගන්න. මෙතන ක්ලික් කරන්න facebook.com කියන එක. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එකක් එනවා. මොකද ඔයාගේ ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් එක මේක දැන් අනතුරුදායකයිනේ. මේක වෙන කෙනෙකුට නම් මේ විදිහට ගිහලා බලන්න පුළුවන්. මොකද කවුරුත් Google account එකකට එහෙම නැත්නම් Google එකට දාන්නේ නැහනේ. ඇප් ලොක් එකක්වත් මුකුත්ම දාන්නේ නැහැ. ඒක නිසා මේක අනතුරුදායක නිසා ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න මේ ඔයා කියලා. ඒ කියන්නේ මේකට තියෙනම් මේ පාස්වර්ඩ් එකක් ෆෝන් එකේ පාස්වර්ඩ් එක දෙන්න, එහෙම නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා ඒක දෙන්න ඕනේ, එහෙම නැත්නම් ෆේස් අන්ලොක් එකක් තියෙනවා ෆේස් ID එක දෙන්න ඕනේ. මේක ක්ලික් කරගම මගේ තියෙන්නේ ෆින්ගර්ප්‍රින්ට් එක නිසා මම ඒක තියනවා. ක්ලික් කරගම මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ facebook.com කියලා. facebook එකේ මේල් එක වැටෙන එක මේ විදිහට කොපි කරගන්න පුළුවන්. පාස්වර්ඩ් එක වැටෙනවා. මෙතන තියෙනවා මේ හැක් කියලා අයිකන් එකක්. මේක ක්ලික් කරගම මේ විදිහට ඔයාගේ පාස්වර්ඩ් එක ඕපන් වෙනවා. මේ විදිහට තමයි ඔයාගේ අමතක වෙච්ච facebook පාස්වර්ඩ් එකක් රිකවරි කරගන්නත් බැරි නම්, ඒ කියන්නේ රිකවරි මෙතඩ් කියලා තියෙන gmail එක ෆෝන් නම්බර් එක මේ ඔක්කොම මතක නැත්නම් ඔයාලට facebook එකට ලොග් වෙන්න පුළුවන්. අවශ්‍යම කරන දේ තමයි ඔයාගේ මේල් එකයි පාස්වර්ඩ් එකයි. මේ දෙක හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේක. මේ විදිහට නැති වෙන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සරහටත් තව තව විදි වලින් ඔයාට ඔයාගේ නැති වෙච්ච Facebook password එක හොයාගන්න ක්‍රම තියෙනවා. ඒවත් කියලා දෙන්නම්. මේක එක ක්‍රමයක් විතරයි කියලා අයත් කියන ගමන් වීඩියෝ එක ඉවර කරනවා. තවත් මේ වගේ වැදගත්ම වීඩියෝ බලන ඔයාලා එකතු වෙලා ඉන්න අපේ channel එකත් එක්ක දිගටම subscribe කරලා bell icon එක click කරලා දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්න තවත් වීඩියෝකින් හැම වෙලකම් වල පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.